ये भर्जने आप बढ़ाने के मात्र में बदुक संसद ने करा देखो तेरे दिन ये जो ने इकट्ठा किया लिंक करना और जहाँ से तेरे पास आने आई ये मैं नए बाला तो फिर निशा आप इधर मेरे पर संसद ने क्रीम की सीरम कलर नहीं किए किए ने बाला ये तो बोलने मुखाते ने किया मुखाते ने मैंने तो मैं यार पास के उपाय जने वाली दूसरी तरफ थे ना बहन मैंने दें दें उत्तर वेला थी ने दें දෙපැත්තක් අතර කබෑදීම කැතුනහම අවසානයේ කවුරු හරි දිනන්නට ඕනේ නේද ඉතින් මේ 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 මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මේ දැන් මහජනතාව සහ රජය අතර කබෑදීමක් නෙමෙයි ඇති වෙලා තියෙන්නේ ඉතින් මේකේ රජයට මම හිතන්නේ මේක දිගින් දිගටම කරගෙන යන්න පුළුවන් කියලා මොකද මේ ජනතාව මේ බදු ප්‍රතිපත්තියට විරුද්ධලා තියෙන ඇත්තට මේක දරාගන්න බැරි නිසානේ අපි ඔව හැම කෙනාම දන්නවනේ මේක අසාධාරණ බදු තත්ත්වයක් මේ තිබෙනේ කියලා මම මුලිනුත් කිව්වාගේ මෙතන තියෙන්නේ මේ අය කරන බදු ප්‍රතිශතය නෙවෙයි මේ මේ බදු ඉහළ දැමීම එකවර සිද්ධු වුණේ මිනිස්සු වෙන තමුන්ගේ වියදම් ආදායම වියදම් කරන්න යම් කිසි ආකාරයක පුරුද්ද වෙලා සිටියේදී තමයි එකපාරට වෙලා මේ බදු මේ විදිහට හඳුන්වා දුන්නේ ඒක මිනිස්සු දරාගන්න බෑ ඉතින් ඒ නිසා යම් කිසි සහනයක් අවසානයේ රජයට දෙන්නටම සිද්ධ වෙනවා මොකද නැත්තම් වෙන්නේ අවසානයේ මේ මිනිස්සු උගදෙනෙකුට ජීවත් වෙන්න බැරි වෙයි අපි ද කී දෙනෙක් බලන්න දැන් මේ 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 රට අතහැරලා යනවාද කියලා විශේෂයෙන් මේ රටේ වෘත්තිකයෝ මේ බුද්ධි ගලන්නේ මොනතරම් බරපතල ලෙස වැඩි වෙලාද මේකේ අවසාන ප්‍රතිඵලය රටට හානි කරයි ඒ නිසා මම තද විශ්වාස කරනවා රජී යම් කිසි ආකාරයකට මේ ගැන සංවේදී විය යුතුමයි කියලා පැහැදිලිවම කළ යුත්තේ ඒකයි මොකද අපි හැම දිගින් දිගටම කියපු කතන්දරයක් තමයි මේ රටේ බදු එකතු කිරීමේදී රජයට ලැබිය යුතු බදු විශාල ප්‍රමාණයක් නොලැබී යනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ බදු එකතු කිරීමේ තියෙන අකාර්යක්ෂමතාව. දෙවෙනි එක තමයි මෙතන තියෙන වංචා දූෂණ. තුන්වෙනි කාරණේ තමයි මේ බදු දැල හරියාකාරව පුළුල් වෙලා නොතිබීම පහුගිය කාලේ. මේ කාරණා ටික හරියට කරනවා නම් රජයට බදු ලැබෙන ආයතන තුන සුරාබද දෙපාර්තමේන්තු රේගු දෙපාර්තමේන්තු අදඹ දෙපාර්තමේන්තු මේ දාජ දෙපාර්තමේන්තු තුනන්නේ මේ මේ තුන හරියට ප්‍රතිහුගත කරනවා නම් මේ දැනට ලැබෙන බදු ප්‍රමාණය පැහැදිලිවම දෙගුණ කරගන්න පුළුවන් බදු ප්‍රතිශත වැඩි කරන්නේ නැතුව කියලා උඟාක් විශේෂඥව පෞගේ කාලේ කියලා තිබා. ඉතින් අපි තහන්නේ රජයට ඇයි ඒක කරන්නේ නැත්තේ? ඒ කරන්න පුළුවන් දේ කරන්නේ නැතුව ඇයි මේ මිනිස්සු පිට තව තවත් ගිහලා බදු පටවන්නේ? එතකොට ඊළඟට බිලියන 75 500ට අධික ප්‍රමාණයක් මහා ධනු කුවේරයි මහා ව්‍යාපාර एक ताम हरियट में मे स्थावर विच दिवेन किसी मत प्रकाश कर तीन मेन पर नमूत अभी बदगति आगा अभी बे बाधुगन कथा करना कोट मंग इतने पुद्गल केंद्र कर धनपति अंगिंगोने अनिकांगोने हिम कथा करना वडा मुद्दे तम साधारण बधु प्रतिपत्य हेम के कुट हांदुना दे मुखद अभी मेरठे मिनुस व्यापार कर दुकर पे अंत मेरठ दुआ व्यापार क्या मेरठे व्यापार आर्थिकी गल क्या व्यापार हरा सिद्धन दया तो अभी ये सन्धा एम के उन्दुकर अमेरिका वगैरह आटक पुंचेट पटांग ओण्म के इहलटे अन्ट आदाय उपयोग अवस्था अभी ये तत्क एति करना मेतन सिद्धवे उड़ाइट विविध दूषण हर विविध आक्रमिकता हर बधु नगुआन पुलवन तत्व इतने तमापि निवेदिकर मे बधु दल हर व्याप्त कल लभ्युत बधु प्रमाण हरियाकार वायकर तमकर एम तो विशाल वर्ष बधु प्रतिशत वाले विन सत्त भाग वड वड सुचवी मैं विश्वास कर इतमेल मे रुपये अडवीम की रुपये शक्ति मतम की तावकालिकारण अभी
පැහැදිලිවම එදත් කිව්වා අදත් කියනවා. දැන් අපිට පේන්න පටන් ගන්න තියෙනවා පහුගිය දවස් තුන තිස්සේම ආයතන රුපියල දුර්වල වෙන පටන් ගන්න තියෙනවා. ෆිච් රේටින් එක කියලා තිබුණා වගේ ජාත්‍යන්තර ආයතන කියනවා මුල්‍ය ආයතන කියනවා වගේ පැහැදිලිව මේ අවුරුද්ද අවසානට නැවතත් ඩොලර එක විශාල වශයෙන් ඉහළට යනවා. ඒකට හේතුව තමයි ආර්ථික ශක්තිමත් කිරීමට මේ රජයේ කිසිම වැඩපිළිවෙලක් නැතිකම. පහුගිය කාර්තුවේ ඒක 2022 අවසාන කාර්තුවේ මේ රටේ කර්මාන්ත 30%කින් සංකෝචන වුණා නම් නේ සමස්ත ආර්ථිකයේම මේ 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 7.8% විතර සංකෝචන වුණා නම් අවසාන කාර්තුවේ සමස්ත ආර්ථික සංකෝචන 12%ට වඩා වැඩි. ඒ කියන්නේ අපේ රටේ ආර්ථික පල්ලයට යන පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක විසඳා ගන්නෙ නැතුව කවදාත් මේ රුපියල ශක්තිකත් බිහිවීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක සීනක් පමණයි. රජය කළ යුත්තේ ආර්ථිකය සක්‍රිය කිරීම සඳහා වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමයි. නමුත් ඒ කිරීමට මේ රජය අසමත් බව මේ වෙනකොට උන් ඔප්පු කළ ඉවරයි. රුපියල් ශක්තිමත් වීම තාවකාලික සුමානක විහිළුවක් ඒක කොහොමටත් වෙන්න බෑනේ. ජන ජීවිතය ශක්තිමත් වෙන්නට නම් මොකද්ද වෙන්නට ඕනේ? කාරණා දෙකක් වෙන්න බෑ. එක පැත්තකින් ජනතාවට ආදායම් වැඩි වෙන්නට ඕනේ. ආදායම් වැඩි කරගන්න ක්‍රම තිබෙන්නට ඕනේ. දෙවෙනි කාරණය තමයි මේ රටේ වියදම ජීවන වියදම අඩු වෙන්නට ඕනේ. ඒ ජීවන වියදම අඩු වෙන්නට නම් සැපයුම වැඩි වෙන්නට ඕනේ. නිෂ්පාදනය වැඩි වෙන්නට ඕනේ. එතකොටනේ මේ 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 බඩුබිල සාධාරණ තත්වයකට එන්නේ. ඉතින් මේ දෙකම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ දෙකම සිද්ධ වෙන්නේ නැතුව ජනතාවගේ ජීවන ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ.